මම නිතරම හිතන්නේ මට උනා වගේ දෙයක් තව කෙනෙක්ට වෙන්න පුළුවන්. මේ ලංකාවේම ඇඟ කුඩු පිරිමියෙක් ගැහැණියක් ඉදිරියේ ඒ විදිහට ආයාචනා කරනවා වෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට අප්‍රිය සහගතයි. නැත්තම් මෙලෝ රහක් නැති දෙයක් වුණත්. කියමින් ඇය ඒ කතාව පටන් ගත්තා. කතාව කියන්න කලින් ඇය ලොකු හුස්මක් ඉහළට ගත්තා. ඊට පස්සේ ඇය මෙලෙස කතාව පටන් ගත්තා. මට හර්ෂ මුණ ගැහෙන්නේ අහම්බෙන්. ක්ලබ් එකේදී මම එයාට ලව් එකට කියන්නේ හර්ෂා කියලා. ක්ලබ් එකෙන් සෙට් වෙච්ච අපි දෙන්නා ක්ලබ් එකේ එන පිස්සු නැටුවා. ඒ වෙද්දී මම පිරිමි දෙතුන් දෙනෙක් අතින් අපිරිසිදු වෙලයි හිටියේ. ඒ නිසා ඒ කරන කියන දේවල් මට කනව බොනවා වගේ සාමාන්‍ය දෙයක් වුණා. හර්ෂා එක්ක මුලින්ම එකතු වෙද්දිත් මට එච්චර ගාණක් තිබ්බේ නෑ. හැබැයි මිනිහා ඒකෙන් පස්සේ මට ලෝ වුණා. මම දන්න විදිහට හර්ෂා එහෙම ගෑනු පෙරෙතෙක් නෙවෙයි. ඌ දහ අතේ දිවුරුවේ ජීවිතේ දෙවතාවක් විතරක් කරලා තියේ කියලයි. හැබැයි හර්ෂා එක්ක ලේසි වුණේ නැහැ. ඒ මොකද දන්නවද? හර්ෂාට තිබ්බේ සාමාන්‍ය ආසාවල් නෙවෙයි. එයාට ඕනින්නේ එයාටම රිද්ද ගන්න. ඒ ගැන මම අහලා තිබ්බත් එහෙම මිනිස්සු මට මගේ ජීවිතේ මුණ ගැහිලා නැහැ. මට මුණ ගැහිලා තියෙනවා යට ඇඳුම් වලට පිස්සු හැදෙන මිනිස්සුන්ව. බලන්න විතරක් ආස කරන්න දන්නේ නැති අයව. ඒත් හර්ෂා මහ පුදුමයි. එයා එදා කාමරයට ආවේ දිග කසයක් වගේ එකක් අරගෙන. එයාට ඕනින්නා මං ලොව රිද්ද ගන්න. කාමරේ ලයිට් නිවුණා. එයා හිටියේ මගේ ඉස්සරහා. මම වෙර දාලා කසෙන් තැළුවා එයාට. දේයනේ, රිදෙන්නේ පොඩ්ඩක්වත්. මිනිහා තව ආසාවෙන් කෑ ගැහුවා. මම පස්සේ තමයි දැනගත්තේ. හර්ෂා පුංචි කාලේ තාත්තා අතින් එක දේවල් වලට ලක් වෙලා තියෙනවා කියලා. තාත්තක් නිතරම මෙයාට කියලා රිද්ද ගන්නවලු. පස්සේ ඕක අම්මට මාට්ටු වෙලා තාත්තා එක්ක රණ්ඩු වුණාලු. ඒත් මොකද හේතුවකට හර්ෂාට ඒ ආසාවෙන් මිදෙන්න බැරි වෙලා. කාගෙන් හරි ඒක ඕනිලු. නමුත් ඒකට කෙල්ලෝ ගොඩක් කැමති නෑ. එකයි එයා එක්ක කෙල්ලෝ වැඩිය ගැවසෙන් නැතුව ඉන්නේ. තාමත් මං හර්ෂා එක්ක ඉන්නේ. අපි දෙන්නා අපි දන්නවම බඳින එකක් නෑ. මම ඉතින් හිටපු ගමන් වෙන එකෙක්ව බඳීද දන්නේ. ජීවිතේ කෝවිලේ වෙනස් වෙයිද කියන්න කවුද දන්නේ? කියමින් ඇය නිහඬ විය. ප්‍රහාර 3 ප්‍රයිම අවකාශය ඉන්දුනියන වාතන්තරය.